මේ ඔයා ඔන්ලයින් ගේම් ගහනවා නේද? ඔන්ලයින් ගේම් ගහලා සල්ලි හොයන්න පුළුවන් කියලා දන්නවද? Most bet ඉන්දියාවේ ලොකුම betting site එක. දැන් ලංකාවේ cash jet, jet spoker වගේ e-sports ගොඩක් තියෙනවා ශ්‍රී ලංකාවේ සල්ලි දිනන්නේ. ඒ වගේම cricket, football, tennis වගේ matches වලට bet කරන සල්ලි දිනන්නත් ඔයාලට පුළුවන්. ඔයා දිනන සල්ලි iPay, UPay, සම්පත් විශ්ව වගේ ගොඩක් payment methods වලින් withdraw කරගන්නත් ඔයාලට අවස්ථාව තියෙනවා. මෙන්න මේ promo code එක use කරලා ඔයාලා මුලින්ම දාන ගාන double කරගන්නත් ඔයාලට පුළුවන්. එහෙනම් මොකද තවත් බලාගෙන ඉන්නේ? එහෙනම් ගේම් ගන්න ගමන් සල්ලිත් හොයන්න. Most bet ඉක්මන් කරන්න. මතකනේ? Most bet. අඩි 10ක උස මාළුව සරුංගලයක් හදන ඉතින් මේ හදනේදී අලවන්නේදී ඔක්කොම එක වීඩියෝ එකකින් තියෙන විශේෂම දේ තමයි මේ සරුංගලයට අලවන්නේ කැටයම් මේ කියන්නේ මූස්තර විදියට තමයි අලවන්නේ නූල් වලට ඉතින් ගොඩ දෙනෙම් මගින් ගොඩ දවස් තිස්සේ ඉල්ලලා තිබ්බා ඉන්නවා විනාඩිය සරුංගල අඩවෙන්නන්න හරි ඉතින් ගයිස් ඉතින් මෙන්න තියෙන අපේ සුපිරිම මාළුව සරුංගල ඉතින් ඔයාලා බලන්න ලස්සනට ලස්සන බොක්මාලි පාටින් මේක අලවලා තියෙන විදිය ඉතින් මේ විදියට හදන්නේ කොහොමද අලවන්නේ කොහොමද සියලු මිනුම් එක මම ඔයාලට හැමදේම කියලා දෙන්න හරි ඉතින් ගයිස් එහෙනම් අපි වැඩි කතානද වීඩියෝ කරමු වීඩියෝ කරන්න ගන්න කියනවා මම channel එකට තාම අලුත් ඉන්න මම channel එක අනිවාර්යෙන් subscribe කරන්න ඉතින් මේ වීඩියෝ ගන්න දාන්නේ මම like කරන්න ඔයාලගේ අලුවන්ට පුළුවන් තරම් share කරන්න තව ඉස්සරහට ගොඩක් වැඩ සිද්ධ වෙනවා හරි ඉතින් ගයිස් එහෙනම් අපි වැඩි කතානද වීඩියෝ කරමු let's go හරි ඉතින් ගයිස් අනේ ඉතින් මේ වගේ චිතු පිටකින් නම් අද තරුංගල හදන්නේ ඉතින් මේක සාමාන්‍ය ලොකු තරුංගලයක් එනවා ඉතින් මෙන්න තියෙනවා කේක් වුණ බටය මේක සාමාන්‍ය වෙලා තියෙන ඉතින් මේ දෙයින් තමයි තරුංගල හදන්නේ අපි වැඩේට වහමු let's go ඉතින් ගයිස් මම ගන්න මේ කිතුල් පිටි දෙක සෙන්ටිමීටර් 264 ඒ කියන්නේ අඩි 10කට වගේ ඉතින් මේ වගේ කේක් වුණ බටයක් තමයි මම අද පාවිච්චි කරන තරුංගලේ හදන්නේ ඉතින් මෙන්න මේ වගේ සාමාන්‍ය අඟලකට වඩා අඩු වෙන මහත තියෙන උණපටියක් කපා ගන්න ඕනේ. ඉතින් මේක පන මදිහින්ද මම දෙකක් ජොයින් කරනවා. ඉතින් මේ විදිහට මහත පැත්තකින් දෙකක් අරගෙන ඔයාලා ජොයින් කර ගන්න ඕනේ. ඉතින් මේක පටියක දිග තමයි සෙන්ටිමීටර් 92යි. ඉතින් ඔයාලට පේන ඇති මේ දෙකේ එකක් මහතයි. ඉතින් මුලින්ම අපි කරන්න ඕනේ මේ දෙක එක සමාන ගානට සුද්ධ කරගෙන අපිට නවන්න ඕන ප්‍රමාණයට මෙන්න මේ විදිහට හිමීට සුද්ධ කරගන්න එක. ඉතින් බිහි පාරවල් එහෙම කොටා ගන්න බෑ පුළුවන් තරම් පිහ අතුල්ලන්න මොකද කෙටුවොත් එහෙම එතනින් අත්තටු නැමෙන්න පුළුවන් ඔය අත්තටු කැඩෙන්නේ එහෙම පිහ පාරවල් වැදුනම තමයි ඉතින් ඔයාලා හිමින් සැරේ බලා ගන්න මම වීඩියෝ එක පෙන්නන්න ඉතින් ඔයාලා එකක් මෙන්න මේ විදිහට ලස්සට නැමෙන්න හදාගත්තාම ඉතින් ඒ විදිහටම අනිත් පටියත් ගාන්නම නැමෙන්න මේ විදිහට හදා ගන්න ඕනේ. ඉතින් නැත්තම් ඇද වෙන්න පුළුවන්. ඉතින් ඔයාලා ගැට ගන්න ප්‍රමාණය අල්ලලා මෙන්න මේ විදිහට පිහියෙන් මාක් කරලා කට් එකක් දෙන්න ඕනේ. එතකොට නූල් එහා මෙහා යන්නේ මාර විදිහට හයියට ගැට ගහනවා. ඉතින් මේක ගැට ගන්න උණ පටි දෙකම සෙන්ටිමීටර් 20 20 තමයි මම ගැට ගන්න අරගන්නේ. ඉතින් මෙන්න මේ විදිහට පේනවාදී කට් එක දුවට තැනින් ඔයාලා දැන් මේ විදිහට දෙපැත්තෙන්ම හොඳට ගැට ගහ ගන්න ඕනේ. මේ දෙක මේ විදිහට ගැට ගන්නවා අපිට තියෙන මේකේ හරි මැද හොයාගෙන මෙන්න මේ විදිහට ගැටයක් දාගන්න. ඉතින් මේකේ හරි මැද මේ පොඩි කෑල්ලෙන් සෙන්ටිමීටර් 10යි තමයි එන්නේ. එතකොට මේකේ එක පැත්තක දිග තමයි සෙන්ටිමීටර් 82යි. ඉතින් මේ විදිහට ගාන්නම දෙපැත්තම
තිබ්බට පස්සේ අපිට දැන් තියෙන මේක බැලන්ස් එක බලන්න. ඉතින් මේ නැද්ද බැලන්ස් එක පොඩ්ඩක් වන්න. ඉතින් ඒ බර පැත්ත අපි හිමීට මෙන්න මේ විදිහට චූටි චූටි පොතු කෑලි යවන්න පුළුවන් තරම් අයිනෙම යවන්න බලන්න. එතකොට ටග් ගාලා බැලන්ස් එක හදා ගන්න පුළුවන්. ඉතින් පේන නැති ගයිස් මෙන්න මේ විදිහට බැලන්ස් එක තිබ්බම හරි උලංගින්ද පොඩ්ඩක් හෙල්ලෙනවා. ඊට පස්සේ ගයිස් අපිට තියෙන මේක කිතුල් පිත්තේ ගැට ගහ ගන්න. කිතුල් පිත්තේ අට කෙළවරින් නම් මම මේ කට් එක තියෙන දන සෙන්ටිමීටර් 120ක් තමයි තියෙන්නේ. ඉතින් පොඩ්ඩක් එතන සුද්ධ කරගත්තම අත් අටේ හිට මේට යන්න තියෙන ගැට ගහ ගන්න පුළුවන්. ඉතින් කිතුල් පිත්ත ගොඩක් මහත නැත්නම් එහෙම සුද්ධ කරන්න යන්න එපා. ඊට පස්සේ ගයිස් අපිට තියෙන ඔළුව කොටස ඇද ගන්න. ඉතින් අත් අට කෙළවරින් නම් මම මේ නූල ගැට ගන්න දණ්ඩ තියෙන සෙන්ටිමීටර් 31යි. ඊට පස්සේ ගයිස් අපි මේ කිතුල් පිත්තර ඇද ගන්න ඕනේ. අත් අට ගැට ගහපු තැන ඉඳන් මම මේ නූල ගැට ගන්න දණ්ඩ තියෙන සෙන්ටිමීටර් 50යි. ඉතින් මේ නූලේ දිග තමයි සෙන්ටිමීටර් 78යි. ඉතින් මේ විදිහට ගයිස් මම මේ පෙන්වන විදිහට ඔයාලත් එහා පැත්තට මාක් එක අරගෙන හරි සමානව ඔයාලත් මේක ගැට ගහ ගන්න. ඉතින් ගයිස් ඔළුව කොටස ඇදගත්තට පස්සේ අපිට තියෙන දැන් පල්ලෙහා කොටස ඇදගන්න. ඉතින් මම මේ විදිහට අත් අට කෙළවරේ නූල ගැට ගහගෙන ඉතින් මේ මාළුව සරුංගලේ සාමාන්‍යයෙන් කිතු පිත්තේ අටටම ගැට ගහන්න. ඉතින් මේ වගේ පොඩි කට් එකක් දෙන නූල උඩට යන හින්දා පොඩිම කට් එකක් දෙන්න. ඉතින් ඒක ලොකුට තියන්න එපා. මේ විදිහට නූල ඇද ගන්නවා. ඉතින් මේ නූල දිග තමයි සෙන්ටිමීටර් 90යි. හැබැයි මම මුලින්ම මේ අදිනකොට සෙන්ටිමීටර් 90 ඇද ගන්න. මොකද ගොඩක් කිතු පිත්ත කැඩෙන්න පුළුවන් එච්චර නමන්න ගියොත් එකපාරම. ඒක නිසා ගයිස් ඔයාල සාමාන්‍ය සෙන්ටිමීටර් 110කින් වගේ නමලා ඊට පස්සේ ඕන ගන්නට මම කියපු විදිහට නමා ගන්න. මේ විදිහට දෙපැත්තම එක සමානව කොහොම හරි නවලා මෙන්න මේ විදිහට ලස්සනට අත් අට නවා ගන්න පුළුවන්. ඉතින් කිතුල් පිත්තේ අටේ ඉඳන් මම අර නූල ගැට ගහව දැන්න තියෙන සෙන්ටිමීටර් 14යි. ඉතින් මම අන්තිමනේ මිනුම් ටික දාන්න. මේ තියෙන පිලට ගත්ත කොටස් දෙක. ඉතින් මේක නම් ලොකුවට සුද්ධ කරන්න ඕනේ. මේ වගේ උල් දෙකක් හදා ගන්න ඕනේ කිතුල් පිත්ත අස්සට දා ගන්න අපිට. මෙන්න මේ විදිහට නැමෙන්න හදාගත්තම හරි. ඉතින් මේ උණපටි තීරුවේ දිග තමයි සෙන්ටිමීටර් 50යි. ඉතින් මෙන්න මේ විදිහට සෙන්ටිමීටර් 6ක් වගේ වෙන්න ඔයාලා කිතුල් පිත්ත අස්සට හොඳට අල්ලගෙන මේවා කරන්න නැත්නම් කිතුල් පිත්ත පුපුරන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට කිතුල් පිත්ත අල්ලගෙන උණපටියකින් ගහන්න ඔයාලා සාමාන්‍යයෙන් කිතුල් පිත්ත පැලෙනවා වගේ නම් ගහන්න යන්න එපා. එතනින් නවත්තලා මෙන්න මේ විදිහට උණපටි දෙක එකට කරලා ගැට ගහන්න. ඊට පස්සේ කිතුල් පිත්තෙනුත් මෙන්න මේ විදිහට හොඳට ගැට ගහන්න. නැත්නම් ඔයාලා පිල නමනකොට කිතුල් පිත්ත පැලෙන්න පුළුවන්. අපිට දැන් තියෙන පිලකොට සාදින්න. ඉතින් පිලකොට සාදින්න මම මේ විදිහට අගිස්සෙන් නූලක් දාලා ඊට පස්සේ ගයිස් මේක තියෙන අපේ කිතුල් පිත්තට ඇද ගන්න. ඉතින් කිතුල් පිත්තට අදින කොටසත් මම අත් අට ගාවටම ගන්න නැහැ. සාමාන්‍යයෙන් කිතුල් පිත්තේ අට කෙළවර ඉඳන් මම මේ නූල අදින දණ්ඩ තියෙන සෙන්ටිමීටර් 88යි. මම මේ මුලින් අත් අට ගාව ගත්තට පස්සේ ඒක වෙනස් කරා. ඒක නිසා තමයි මම කිව්වේ කිතුල් පිත්තේ කෙළවරේ ඉඳන් නූල ගැට ගහපු දණ්ඩ තිබ්බේ 88යි. ඉතින් මම අන්තිමනේ මිනුම් ටික දාන්න. මේ නූල දිග තමයි සෙන්ටිමීටර් 120යි. ඉතින් ඒ විදිහටම එහා පැත්තන් නමාගෙන ඔයාලගේ හරුගලේ වැඩ ගොඩක් දුරට දැන් අවසන් කරන්න පුළුවන්. ඉතින් ගයිස් මෙන්න මෙතන තියෙන ඔයාලට සරුංගලේ හැම මිනුමක්ම තියෙන. ඉතින් මේක බලාගෙන ඔයාලට සරුංගලේ හදා ගන්න පුළුවන් ස්ක්‍රීන් ෂොට් එකක් හරි ගහගන්න. ඉතින් මෙන්න මේ විදිහට අමතර නූලුත් ඇදගත්තම මේක ලස්සනට පේනවා. ඉතින් මේ නූල් වලට තමයි මම අලවනවා කිව්වේ. ඒක නිසා ඔයාලා අලවන කොටසත් දැන් බලා ගන්න. ඉතින් ගයිස් මේ සරුංගල වලන මට රතු කහ කොළ තමයි මං කොළ ගන්න. ඉතින් මුකුමාලි පාට මේ වගේ ඉරිගම්මක් අවශ්‍ය වෙනවා, කතුරක් අවශ්‍ය වෙනවා. ඉතින් මම මුලින්ම මේ වගේ කිරිබත් කොටුව හැඩේ පොඩි කොටුව මම මේ විදිහට කොළ පාටින් අලව ගන්නවා. ඉතින් මම සාමාන්‍ය උදව්වට මගේ යාළුවෙකුත් ගත්තා. ඉතින් ඔයාලටත් යාළුවෙක් ඉන්නවා නම් අලව ගන්න පුළුවන්. නැත්තම් තනියෙන් අලවන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. මට ඉක්මනට අලව ගන්න ඕන නිසා තමයි මම මේ ගත්තේ. ඉතින් රෑ අලවන්න උනේ මොකද වැඩ නිසා. මේ විදිහට මේ කොටුව කොළපාට අලව ගත්තට පස්සේ අනිත් කොටුව අපි කහපාටින් අලව ගන්නවා. ඉතින් ඒ විදිහට ඔයාලා අලවණීදී බලා ගන්න. මම ක්‍රමක්‍රමයෙන් ඔයාලට අලවණීදී පෙන්වන්නම්. මේ විදිහට කහපාටට ඒ කොටස අලවගත්තට අපිට තියෙන්නේ රතු පාට කොටස අලවගන්න. ඉතින් ඔයාලා මම මේ අලවන විදිය හරියටම බලා ගන්න ක්‍රමක්‍රමයෙන් අලවන විදිය. මොකද ඔයාලට ලේසි වෙන්න තමයි මම මේ අලවන විදිය පෙන්වන්නේ. මොකද
වෙන විදිහකට අලවන්න ගියත් ඔයාලට අමාරු වෙන්න පුළුවන්. ඉතින් පේන ඇති මම මේ කෑලි කෑලි ලේසියෙන් අලවන විදිහ. ඉතින් ඔයාලා වීඩියෝ එක බලාගන්න මම පෙන්වන්න. ඉතින් ගයිස් මේ රතු කොටසේ ඔයාලට පේනදි මම දැන් පොඩි කොටසක් ඉතුරු කරලා තියෙනවා. ඉතින් මේ නූල කොටසක් තමයි. ඉතින් ඕ කොටස මම වෙන පාටකින් අලවන දා හිතාගෙන ඉන්නේ. ඉතින් අනිත් කොටස් ටික අලවලා තමයි මැද ස්ටෑන්ඩ් ටික අලවන්නේ තෝ ලේසි. ඉතින් ඔයාලට පේන ඇති මම මේ පැත්ත අලවනවා අර කොල්ල එහා පැත්ත අලවල ඉවර වෙනවා. ඉතින් මේ විදිහට තමයි ලේසියෙන් අලවන්නේ. ඉතින් ඔයාලට මේ හොඳට බලා ගන්න මම මේ මැද කොටස් ටිකත් අලවගෙන තියෙන විදිහ පාට කවලම් වෙන්නේ නැති වෙන්න. ඉතින් මේ විදිහට ඔයාලත් අලව ගන්න. ඉතින් ඔයාලට නූල් ටිකේ ඇද ගත්තට පස්සේ ඔයාලට මොස්තර අලවන එක මහ ලොකු දෙයක් නෙමෙයි. හිතලා පොඩ්ඩක් කල්පනා කරලා පාට ටික ගලපන්න විතරයි ඕනේ. මෙන්න මේ විදිහට පොඩ්ඩක් වෙලා නම් යනවා ගයිස්. සාමාන්‍ය මටත් ගියා පැය පහක් විතර ගියා මේ තව එක්කෙනෙකුත් ඉඳලා. ඉතින් ඒක නිසා වල තෙන හිමීට ආතල් වාඩුවේ අලව ගන්න ඕන සරුම් වලේ.
ඉතින් ගයිස් මෙන්න මේ විදිහට අපේ සරුංගලේ වැඩ අවසන් කරගන්න පුළුවන්. ඉතින් මේ නැති ලස්සන මෙනුවක් තියෙන සරුංගලේට ඊට පස්සේ අපිට තියෙන පිලේ රැලි හදාගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට සෙන්ටිමීටර් 10 වගේ පළල පටි තුනක් එකතු කරගන්නවා. ඉතින් ඒක ඔයාලට මම හැමදාම වගේ පෙන්නනවා. ඉතින් මේ විදිහට එකතු කරලා ඔයාලා මේක වේලනකන් තියලා රැලි කපා ගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ රතු කෑලි දෙකක් මම එකට තියලා ඇලෙව්වා. ඉතින් මේක පස්සේ කපා ගන්නවා මම මැදින්. ඉතින් මේ තියෙන මං කිව්ව විදිහට මැදින් කපලා ඒ කොළ දෙක එක උඩින් තියලා මෙන්න මේ විදිහට නවලා රැලි කපා ගන්න පුළුවන්. ඉතින් කපලා වල නූලකින් ගැට ගහලා පිල කෙලවරේ හොඳට තදට ගැට ගහ ගන්න ඕනේ. පිලේ රැලි ඒ විදිහට හදාගත්තට පස්සේ අපිට දැන් තියෙන හොටේ රැලි හදාගන්න. ඉතින් මේ වගේ සෙන්ටිමීටර් 15 වගේ පළල් පටි මෙන්න මේ විදිහට කෑලි සෙට් කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් පිල කෙලවරට වගේ එන විදිහටම මූට්ටු කරගන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා ඉතින් මම මේකින් එක ගන්නට අලව ගන්න විදිහ. ඉතින් මේකක දිග තමයි සෙන්ටිමීටර් 30ක් වගේ තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. ඉතින් ඒ ගන්න ඇති මාළු එක්ක ඔයාල සරුංගලේ දිගට තියෙනවද කියලා බලලා ඊට පස්සේ මෙන්න මේ විදිහෙන් නමලා රැලි කපලා ඔයාලට හොටේ කෙලවරෙන් ගැට ගහ ගන්න පුළුවන්. මේ විදිහට ගයිස් ඔයාලා හොටේ රැලි ටික කැට ගහගත්තට පස්සේ අපිට තියෙන හොටේ රැල්ලක් අලව ගන්න එක. ඉතින් නැත්තම් මේ හොට කැතර පේන නිසා මේ විදිහට ගම් ගාලා මෙන්න මේ විදිහට ඔතා ගන්න හොටේ රැල්ලක්. දිග වැඩි නම් ඔයාලා පොඩ්ඩක් කඩලා ඒක ඔතා ගන්න, නැත්තම් වදයක් වෙනවා. ඊට පස්සේ ගයිස් අපිට තියෙන සේරුව දාගන්න. සේරුව දාගන්න මම මෙන්න මේ විදිහට සිදුරු දෙකක් ඉදලා සාමාන්‍ය සයිස් 18 නූල් දෙපොටක් වගේ අරගෙන මෙන්න මේ විදිහට සිදුරෙන් එළියට අරගෙන ගැටයක් දාගන්න ඕනේ කෝල කෑල්ලක් මැද තියලා. ඊට පස්සේ ගයිස් පිල යටින් අපි මෙන්න මේ විදිහට ගැට ගහ ගන්න ඕනේ. ඉතින් අර පිල කොටස අපි තිබ්බුව නිසා ඉතින් ඒ කොටසට අහු වෙන්න ඔයාලා සේරුව දාගන්න. එතකොට අවුලක් වෙන්නේ නැහැ, උඩට එන්නේ නැහැ. එතකොට නැත්තම් යටට දාලා ගන්නත් පුළුවන්. කොහොම හරි කමන්නේ සේරුව උඩට එන්නේ නැති වෙන්න ඔයාලා ලස්සන්ට ගැටේ දාගෙන සාමාන්‍යයෙන් අත්තට ගාවේ තමයි සෙන්ටිමීටර් 14ත් යටපැත්තේ තමයි සෙන්ටිමීටර් 122ත් වගේ හිටින විදිහට ඔයාලා සේරුව දාගන්න. මම ෆොටෝ එකකින් පෙන්නන්නම් මේ වීඩියෝ කැලේ අන්තිමට. මේ විදිහට දාගත්තට පස්සේ ඔයාලගේ සරුංගලේ වැඩ අවසානයි ඔක්කොම. ඉතින් අත්තටලි මම දාගත්තා. ඉතින් මෙන්න තියෙන අපේ සරුංගලේ වැඩ අවසන් වුණාට පස්සේ ඉතින් ඔයාලා ලස්සන ෆොටෝස් ටිකක් දැන් බලාගන්න. Please tell me that I can't, that I won't, that I fail, that I'll never make it out, yeah. Please tell me all the bad, never good. Fill my head full of every single doubt, yeah. Please say any negative thoughts. I pop off when I hear people say I cannot. I get off to the thought of proving everyone wrong. ඉතින් ගයිස් ඔයාලට ඔන්න පේන සරුංගලේ සුපිරියර් ඩොමිනෝගේ ඇත්තරම කිව්ව තොලු උඩට වගේ මුදුන් වෙනවා. මොකද සරුංගලේ ගොඩක් සැහැල්ලු නිසා ඉතින් ඔයාලත් වේලිච්ච කිතුල් ගන්න. එතකොට සරුංගලේ හොඳට මුදුන් වෙනවා. සේරුවත් පුළුවන් තරම් ඉස්සරහට දාන්න බලන්න. ඉතින් පේනන් සරුංගලේ සුපිරියට මුඩ දෙනවා, කිසිම අවුලක් නැහැ. ඉතින් වීඩියෝ එක බලා ගන්න. සුපිරිම මුදුන් ඉල්ලත් තමයි පේන ඇදිනේ ඔළු උඩ ඉන්නේ සරුංගලේ. ඉතින් කතා දෙයක් නැහැ පේන ඇදිනේ. සුපිරියට මුදුන් වෙනවා, කිසිම අවුලක් නැහැ. නූලේ සද්ද පෙන්නන ඔයාල ෆෝන් එකේ සද්ද වැඩි කරගෙන මේ වීඩියෝ ගැල්ල බලන්න.
wanna hear it out your mouth, yeah. හරි ඉතින් ගයිස් ඔයාලා දකින්න සරුංගලේ සුපිරිට මොඩක කිසිම අවුලක් නැහැ. ඉතින් ඔයාලත් මේ වගේ සරුංගල හදලා බලන්න. ඉතින් මේ වගේම ලොකු සරුංගල. ඉතින් මේ සරුංගල ඕන කෙනෙක් ඉන්නා නම් කියන්න. ඉතින් කෑෂ් වලට දෙනවා. හරි ඉතින් ගයිස් එනවා මගේ WhatsApp group එකේ තියෙනවා. WhatsApp group එකේ සෙට් කරලා ඔයාලට ඕනම ප්‍රශ්නයක් කියලා ගන්න ඕනේ. ඉතින් එනවා අපි ආලු සබන් මැජික් කළා. ප්‍රශ්න දීගොත් එනවා. ඉතින් ඒ වගේම මගේ Facebook group එකක් තියෙනවා. Facebook page එකක් තියෙනවා. ඉතින් TikTok account එකක් තියෙනවා. ඉතින් මේ වගේ ඔක්කොටම ඔයාලට සෙට් වෙන්න පුළුවන්. හරි ඉතින් ගයිස් මේ වීඩියෝ හොඳ නම් අනිවාර්යයෙන් ලයික් කරන්න, මගේ channel එක අනිවාර්යයෙන් subscribe කරන්න තමතක කරන්න එපා. ඉතින් ඔයාලගේ යාළුවන්ට පුළුවන් තරම් share කරන්න, තව විතරක් ගොඩක් කර දෙන්න. ඉතින් අපි ලොකු ණය ඊළඟට ගේන්න තමයි සූදානම් වෙන්නේ. හරි ඉතින් ගයිස් මේ වගේ තවත් සුපිරිම වීඩියෝ එකක් අපි ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙමු. ස්තුතියි.